Welcome to the grand finale of the Phoenix Division Tournament, proudly sponsored by one of Sri Lanka's oldest and most prestigious clans, Skull Crushers. Led by the formidable Rona and co-founded by the Crazy, Skull Crushers have been a beacon of strength and strategy in the Clash of Clans community. These two incredible players, Rona and Crazy, have generously sponsored our tournament, bringing their legacy and passion to the Phoenix Division. We extend our heartfelt gratitude for their support and dedication. Now let's dive into the final attacks and witness the ultimate showdown. Who will rise to victory? Stay tuned and find out as the Phoenix Division Tournament reaches its epic conclusion. Thank you, Skull Crushers. Let the final battles begin. Hello guys, thing mokada wenne oni thing ada api supurudu paridiyala thin hard hitters league king idiripat karana phoenix division ne grand finals weta idin real champions saha dragon warrior gena kandayam deka thamai ada karliyata awilla thiyena thin mulima kiyannone hard hitters league ekey meme phoenix division ekata ape sampurna daayakatwe sapayanne skull crushers la idin lankaya clan ekak kattiyama dannawa idin ඉතින් ඒගොල්ලෝ තමයි සම්පූර්ණ දායකත්වයේ සපයන්නේ. ඉතින් කට්ටියම පුන පුනා බලා සිටු මැච් එකක් තමයි අද ඇවිල්ලා තියෙන්නේ රියල් චැම්පියන්ස් සහ ඩ්‍රැගන් වෝරිය. ඉතින් පොඩක් හැඳින්වීමක් කරොත් ඉතින් අප බ්‍රැකට් එකෙන් තමයි රියල් චැම්පියන්ස් ලාවේ. ඉතින් මේක බෙස්ට් ඔෆ් 3 ෆයිනල් එකක්. ඒ කියන්නේ මැච් තුනක් තියෙනවා. පළවෙනි මැච් තුනෙන් පළවෙනි දෙකම ජයග්‍රහණය කරොත් රියල් චැම්පියන්ස් ජයග්‍රහණය කරනවා. ඉතින් ප්‍රීවින් එකක් නිසා පොඩක් ලේට් වෙච්ච හින්දා එහා පැත්තේ ටීම් එක පළවෙනි මැච් එකේ ජයග්‍රහණය ගියා රියල් චැම්පියන්ස් වලට. ඉතින් ඔන්න ඉතින් දෙවෙනි මැච් එක තමයි මේ තියෙන්නේ. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා මේක. ඉතින් මේක රියල් චැම්පියන්ස් ජයග්‍රහණය කරොත් අනිවාර්යයෙන් මේගොල්ලන්ට යනවා වාසි. ඉතින් මාත් එක්ක ඇනා ඉන්නවා සම්බන්ධ වෙලා. ඉතින් ඇනා මොකද හිතෙන්නේ අද උණුසුම් තරගයක් තියෙයි නේද? අනිවාර්යෙන් ඔමි. ඉතින් අනිවාර්යෙන් මම හිතන්නේ ඉතින් අපේ ටෝස් ටුවේගේ ග්‍රෑන්ඩ් ෆයිනල් එක තමයි ඉතින් ඇල්ල හිටින්නේ. ඒ වගේම කියන්න ඕනෝ මේ ඉතින් මෙයාලා අපේ TA16 5 5 එකෙත් විනස්ටා විජයට ඉන්න ඉතින් රියල් චැම්පියන්ස්. ඒ වගේම ඉතින් ටෝස් ටුවේගෙත් එයාලා ඇවිල්ලා තියෙනවා ඉතින් ග්‍රෑන්ඩ් ෆයිනල් එකට. මදන මේක ක්‍රියේටිව් මාස්ටර් සීරියස් එකට පොඩ්ඩක් ළඟින් යන ටුර්නමන්ට් සීරියස් එකක්. ඉතින් අපි කැප් දාලා තමයි ඉතින් මේක පටන් ගත්තේ. ඒ වගේම ඉතින් අපි බලමු ඉතින් අද මැච් එකේ ඔමිස්ක කිව්වාගේ ඉතින් මේක බෙස්ට් ඔෆ් 3 මැච් එකක්. ඉතින් පළවෙනි මැච් එක රියල් චැම්පියන්ට වින්නේ ගියා අරගොල්ලෝගේ ඩාර්ක් වොරියර්ස් ලාගේ ලේට් එකකින්. දැන් අපි බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් ඔමිස් අනිවාර්යයෙන්ම ඉතින් බලමු මේ පැත්තෙන් කවුද එල්ල දෙන්නේ. ඉතින් කට්ටියම සම්බන්ධ වෙන්නේ. ඉතින් ඇනා කිව්වාගේම සුපිරිම මැච් එකක් තමයි ඉතින් අද තියෙන්නේ. ඉතින් මේක ස්කල් ක්ලැෂර්ස් ලාගෙන් තමයි සම්පූර්ණ දායකත්ව සපයන්නේ. ඉතින් කලින් ටුර්නමන්ට් වලට අපිට එක එක ස්පොන්සර්ස් ලා දායකත්ව සපුවා. ඉතින් මේ ෆීනික්ස් ඩිවිෂන් එකේ එහෙම නැත්නම් ටවුන් ඔෆ් 16 2v2 ක්‍රියේටිව් සීරීස් එකට සම්පූර්ණම දායකත්ව සපයන්නේ ස්කල් ක්ලැෂර්ස් ලාමගින්. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් පළවෙනි ඇටැක් එකේ මේ පැත්තෙන් දියත් වෙනවා ඇනා. ඉතින් රියල් චැම්පියන්ස් කණ්ඩායමේ දි හන්ටර් RC හන්ටර් කියන ක්‍රීඩකයාට එරිව තමයි ඇටැක් එක වෙන්නේ. ඉතින් ඇනා කිව්වා වගේම ලොකු කැප්ස් ගොඩක් තියෙනවා. ඒත් එක්කම ජයන් ගොන්ලට් එක බෑන් කරලා තියෙනවා. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. එහෙම නේද ඇනා? අනිවාර්යෙන්ම ඔමි. ඉතින් ඒ වගේම ඉතින් මම ඇටැක් එක ගැන පොඩ්ඩක් බලුවොත් ඉතින් ඔමි බොක්ස් ටයිප් ලේඅවුට් එකක් තමයි ඉතින් ගෙනලා තියෙන්නේ. ඉතින් ඩබල් රේජ් ටවර් සෙටප් එකක් තමයි ඉතින් ගෙනලා තියෙන්නේ. ඒ වගේම ඉතින් ඔන්න ඇටැක් එක පටන් ගත්ත ඉතින් ඔමි වඩ පේනවා ඇති 9 o'clock side එකෙන් sage barrack එකක් දාගෙන ඉතින් 10 o'clock side එකෙන් යා panel එකක් දාගන්නවා. ඉතින් grand order drop කරගත්තා. king one drop කරගත්තා ඔමි. ඒත් එක්කම ඉතින් wall කියලා set එකක් මැද්දට එවනවා. ඉතින් jump spell එකකුත් එක්ක ඉතින් ඔමි මොකද හිතන්නේ මේ attack අනිවාර්යයෙන්ම කියනවා කිව්වා වගේම box style layout එකක් තමයි තියෙන්නේ. ඉතින් මේකේ අනිත් එක battle blimp එක ban කරලා තියෙන හින්දා entire 2 star layout තමයි ගොඩක් අය දාන්නේ. ඉතින් අනා කිව්වා වගේම මේ පැත්තේ seek barrack එකක් අරන් ඇවිල්ලා මේ පැත්තේ 9 o'clock එක clear කරගන්න ගමන් 12 o'clock එකනොත් clear කරලා panel එකක් දීලා jump එකක් දාලා අනා කිව්වා වගේම
ඇත්තටම මැද්දර යාගේ ආමික සහ හීරෝ ඩයිව් එක කරන්න යන ඔන්න ග්‍රෑන්ඩ් නෝඩන්ගේ ඇබිලිටි කලි දාගත්තා. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. බලමු ලෙවල් 99 බ්‍රිටිෂ්ට සාධාරණයක් කරන්න පුළුවන්ද කියලා. ඒත් එක්කම CC ගේ රොකට් ලූන් එක සුපර් මිනියන් ද කවුද ඒ වගේ තමයි මම දැක්කේ. ඕන ටවුන් හෝල් එක ඩවුන් කරගත්තා. ඒත් එක්කම සීක් බැරක් එකෙන් සුපර් මිනියන් ලනවා. CS එක ගන්න පුළුවන් ඒ දන නම් හිතන්නේ චුට්ටක් අමාරුයි කියලා දෙනවා. මොකද බෑක් එන්ඩ් එකේ මොනොලිත් එක බලාගෙන ඉන්නවා. අනිවාර්යම මිසින් මම හිතන්නේ ලොකු ඉෂුව එකක් වෙන එකක් නැහැ. මොකද අලුත් ඉක්විප්මන්ට් එක ඉතින් මොකද RC ට තියෙන්නේ හොක්කොපෙට් එක මම හිතන්නේ යා ගෙනල්ලා ඉතින් ඒකත් එක්ක රේජ් ස්පෙල් එකක් සේව් වෙලා තියෙනවා. ඉතින් ඔබ මම හිතන්නේ අද කම්බිනේෂන් එකක් තමයි RC ගේ හොක්කොපෙට් එකයි රේජ් ස්පෙල් ඒ වගේම හේට් ෆයිල් එක කියන්නේ මේ දවස්වල පොඩ්ඩක් පීක් එකේ තියෙන මේ ඉක්විප්මන්ට් දෙකක් තමයි. ඉතින් මම හිතන්නේ ඒකෙන් යාට ලොකු වැලියු එකක් ගන්න පුළුවන් ගේ. මොකද හෙඩ් හන්ටර් කෙනෙක් ඉතුරුලා ඉන්නෝ ඉතින් එනමි කින්නින් හින්දා ලොකු ඉෂුව එකක් එන්නේ නැහැ. ඉතින් ඒ වගේම අපි කිව්වාගේම මේ ගෙනල්ලා තියෙන ඉතින් හොප්පොපෙට් එක තමයි. ඉතින් ඒත් එක්කම ඉතින් ඔන රේජ් ස්පෙල් එකක් දාගන්නවා. ඉතින් ඔමි ඒක ඊසි 3 ස්ටාර් එකක් දාගන්නවා. ඉතින් මං හිතන්නේ සුපිරියර් ප්ලෑන් කරලා ඉතින් ඇන්ටි 3 ස්ටාර් ලේඅවුට් එකට 3 ස්ටාර් එකක් දාගත්තා. ඉතින් ලෙවල් 99 බ්‍රිටිෂ් මොකද හිතන්නේ ඔමි අනිවාර්ය සම්බන්ධයෙන් හිතන ඇති මෙච්චර මේ ලේසි ඇටැක් එකක් මොකටද මේ ක්‍රියේටිව් සීරියස් එක මෙච්චර ලේසි ඇටැක් එකක් වෙන්නේ කියලා. ඉතින් කට්ටිය පොඩ්ඩක් රූල්ස් ටික එහෙම බලන්න මේ එතකොට මේකේ බලපුවාම හොග් රයිඩර්ස්ලා එහෙම 10යි හෝ 12යි අරයි යන්න පුළුවන්. ඉතින් ඒ වගේ කැප් ගොඩක් තියෙනවා. රොකට් ලූන් වලට සහ සුපර් බාබේරියන්ලට විතරයි කැප් එකක් නැත්තේ. ඉතින් අනිත් හැම එකකටම දිනවා ලාලෝ ගහන්නත් බෑ. ඒත් එක්කම බැටල් බ්ලින් බෑන් මේ වගේ මේ මෙටා ගහන්න බැරි වෙන විදිහට සුපිරිම කැප්ස් ගොඩක් දාලා තියෙනවා. ඉතින් කොහොම හරි ඇන්ටයි 2 ස්ටාර් ලේඅවුට් එකට මේ පැත්තේ ලෝ බ්‍රැකට් එකෙන් ආපු ඩ්‍රැගන් වෝරියර් කණ්ඩායමේ පළවෙනි ක්‍රීඩකයාම 3S එකක් අරන් ආවා. ඉතින් මං හිතනවා නේද මේක ලොකු තර්ජනයක් වෙයි කියලා රියල් චැම්පියන්ස් කණ්ඩායමට. බලමු ඉතින් රියල් චැම්පියන්ස්ලා මොනවා කරයිද කියලා. අනිවාර්යයෙන් ගොමි අනිවාර්යයෙන් ඉතින් මම හිතන්නේ මෙවගේ ක්‍රියේටිව් ෆෝමැට් ටුර්නමන්ට් එක ග්‍රෑන්ඩ් ෆයිනල් එක ඉතින් ඇලි ඇටැක් එක 3 ස්ටාර් දාගන්නවා කියන්නේ ඉතින් සුපිරිම ප්‍රෙෂර් එකක් යටත් ඉතින් ගහන්න ඕන. ඒ වගේම ෆස්ට් හිට් එකම 3 ස්ටාර් දාගන්නවා කියන්නේ ඉතින් ඇත්තටම හොඳට ප්ලෑන් කරලා ඉතින් මම හිතන්නේ ගහන්න ඕන. ඉතින් නේද මේත් එක්කම ඉතින් අපි බලමු ඊළඟට චැම්පියන් පැත්තේ මොකද වෙන්නේ කියලා. අනිවාර්යෙන්ම නේද ඔන්න මේ පැත්තෙන් RC හන්ට් ඇටැක් කරනවා රියල් චැම්පියන් පැත්තෙන් ඩ්‍රැගන් වෝරියර් පැත්තට. ඉතින් එනවා ඔයාට පේනව නේද මේ පැත්තෙන්? මට පේන්නේ නම් ඩයමන්ඩ් ස්ටයිල් ලේඅවුට් එකක් තමයි තියෙන්නේ. බලමු ප්‍රතිචාරය මොන වගේ වේද කියලා. ඉතින් මේ ආමි කම්බිනේෂන් එක දිහා බලපුවාම ඩ්‍රුවිඩ්ලා ඉන්නවා නේද අලුත් ආමි එක. මොකද ඩ්‍රුවිඩ්ලාට කැප්ස් දාලා තිබ්බේ නැහැ. ඉතින් ඒත් එක්කම හීලස්ලා 3 දෙනෙක් රොකට් ලූන් 16ක් වගේ ඉන්නවා. මොකද හිතෙන්නේ නැනවා මෙයාගේ මෙයා 3S එකක් දාලා සාධාරණයක් කරයිද රියල් චැම්පියන් පැත්තට? අනිවාර්යෙන්ම මම හිතන්නේ මෙයා ගෙනල්ලා තියෙන ඉතින් මේ දවස්වල කවුස් යූස් කරන මෙටා එක ඉතින් ෆයර් බෝල් එක මම හිතන්නේ මෙයා ගෙනල්ලා තියෙන උමි. ඔයාට පේනවා ඇති මෙයා 12 ක්ලොක් සයිඩ් එකෙන් ඉතින් ෆයර් බෝල් එක වැලියු එක ගන්න හිතාගෙන වෙන්න ඕන. ඉතින් TH එකට ග්‍රෑන්ඩ් නෝඩන් වෝක් එකක් කරන උමි. ඒත් එක්කම 6 ක්ලොක් සයිඩ් එකේ ඊගල් කම්පාර්ට්මන්ට් එක ක්ලියර් කරගන්න හදනවා. ඉතින් ෆ්‍රේම් පින්ග් එකක් දාලා ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා. හෙවි ග්‍රෑන්ඩ් නෝඩන් එකක් යනවා. ඉතින් ඔමි TH සයිඩ් එකේ ඉතින් රේජ් ස්පෙල් එකක් දාගත්ත ඉතින් බෑන් නෝඩන් අනිවාර්යෙන්ම එනා කිව්වාගේම මේ ට්‍රොස්ටිව තමයි දාලා තියෙන්නේ පෙට් විදියට. ඉතින් රේජ් ටවර් සෙටප් එක මැද තියෙන වටේ ලොකු කම්බිනේෂන් එකක් එක්ක ඒත් එක්කම පොයිසන් ටවර් එකක් තියෙනවා. බලමු ඔන්න එනා කිව්වාගේ ලස්සන්ට ටවුන් හෝල් එක අරගන්නවා වෝඩන් වෝක් එකෙන්. ඉතින් ෆයර් බෝල් එක කොයි විදියට යූස් කරයිද කියලා බලමු අපි. අනිවාර්යෙන්ම මම ඉතින් මම හිතන්නේ දැන් TH එක ඩවුන් කරගෙන තියෙන්නේ ඉතින් එයා වටේරොන් ඉන්නේ සිස්පෙල් ටික දාලා ඉතින් මැද්ද කොයි එකම ඩවුන් කරගන්න සුපිරිම වැලුවක් කියලා කියන්න පුළුවන් එතන. අනිවාර්යෙන්ම අපි අනිවාර්යයෙන් ඉතින් ෆයර් බෝල් එක ගැන සුපිරිම වැලුවක් ගත්තා. ඉතින් ඒත් එක්කම 3 o'clock side එකෙන් ඉතින් ගෑන්න කින් කොයින්න දාලා ඉතින් panel එකක් හදාගෙන තියෙනවා. ඉතින් මම හිතන්නේ මේ 6 o'clock side එකෙන් නෙවෙයි 7 o'clock side එකෙන් එයා දායි යාගේ RC මොකද rage spell එකක් තියෙනවා, face spell තුනක් තියෙනවා, invisible spell එකක් තියෙනවා, skeleton spell එකක් තියෙනවා. ඉතින් rocket loon 10ක් ඉන්නවා, druidla 4 දෙනාම මේ තියෙනවා. මම හිතන්නේ මේ යා ගෙදර ගෙනියන්න වගේ හදන්නේ. ඉතින්
ඩවන් කරගත්තා වෝඩන් වෝක් එකකින් ඒත් එක්කම ෆයර් බෝල් එකෙන් මැදකෝ එක ඩවුන් කරගත්තා ඒත් එක්කම සික්ස් ලොක් එකෙන් ෆ්ලේම් ෆ්ලින්ග් එකෙන් ලස්සන ෆයිනල් එකක් කරන් දුන්නා ඒත් එක්කම දැන් රොකට් ලූන් එක මෙයාගේ හීරෝ ඩයිව් එක ලස්සන කරනවා ඉතින් ආර්සිව දාගත්ත බැක් එන්ඩ් එකේ මල්ටි ඉන්ෆර්නෝ එකයි මල්ටි ආචර් ටවර් එකයි ඩවුන් කරගන්න ඉතින් ඒත් එක්කම ස්කල්ඩන් ස්පෙල් එකක් දාගෙන ඩිස්ට්‍රැක්ට් කරගන්නවා රිකිසි කැනන් එකයි එක්ස්බෝ එකයි ඉතින් සුපර් මිනියලා දෙන්නෙකුත් එනවා ෆ්ලේම් ෆ්ලින්ග් එකක් ඔන්න රොකට් ලූන් අන්තිමට මේ පැත්තෙන් දානවා රේජ් එකකුත් දානවා ඉතින් පීස් දෙක තුනයි ඉන්විස් එකයි තුල්ලා ඉන්න තව ඩ්‍රොයිඩ් කෙනෙකුත් ඉන්නවා ඉතින් සුබිරිම සැක් එකක් කරනවා කියලා පේනවා මෙතන අරේ වාරේ මොකද මං හිතන්නේ රියල් චැම්පියන් එකේ RC Hunt ඉතින් ජජ්මන්ට් ඩි බේස් එකේ ඉතින් වඩා ගත්තා කියලා කියන්න පුළුවන් ඉතින් මොමි මං හිතන්නේ මේ ෆයර්බෝල් එක කියන අලුත් ඉක්විප්මන්ට් එක මොමි මාරිජේට ඕකී ඕගාට පේනවා ඇති ඉතින් ඇත්තටම වැඩන්නේ නැහැ හෙවි ඩිෆෙන්ස් කියලා දෙයක් තිබ්බට ඉතින් ෆයර්බෝල් එකකින් එව්වයි වැලියු එක 0 කරලා දානවා ඉතින් මම හිතන්නේ දෙපැත්තම දැනට ඉතින් ඉස්සරහින් ඉන්නවා ඉතින් මේක ටයිම් හිට් කන්සිඩර් වෙන්නේ මේ මොනවාද මේ ටයිම් එක වැඩි කන්සිඩර් වෙන්නේ නැහැ මොකද මේක ක්‍රියේටිව් ෆෝමට් ටුර්නමන්ට් එකක් ඉඳන් ඉතින් අපි ප්ලේයර්ස්ලාට ප්ලෑන් කරලා ඒක අපිට ඕන ක්‍රියේටිව් විදියට යන්න තමයි ඉතින් අනිවාර්යෙන්ම ඉතින් ඔන්න ගයිස් ඇනා කිව්වා වගේම ඉතින් සුපිරියර් ෆයර්බෝල් එක යූස් කරා ඉතින් ඒත් එක මේකේ ටයිම් එකට වැඩිය මේකේ 3S එක තමයි වැදගත් වෙන්නේ මොකද බ්ලිම්ප් එක බෑන්ඩ් ඒත් එක්කම හීරෝ ඉක්විප්මන්ට් වලින් ලොකුම වැලියු එකක් ගන්න ජයන් ගොල්ලන්ට් එක බෑන්ඩ් ඒත් එක්කම මේ හීලර්ස්ලා 3 දෙනා මේ පැත්තෙන් අරයි යන්න පුළුවන් ඉතින් හයිබ්‍රිඩ් ගහන්න බෑ ඒ තරමට කැප් දාලා දින ඒත් එක්කම ලාලෝ ගහන්න බෑ ලාලෝ වලට කැප් දාලා දින ඉතින් ගහන්න මෙටා ආමි ඔක්කොටම කැප් දාලා දින ඒත් එක්කම ඔයා ඩ්‍රැගන් ලට මාරම ආස ඩ්‍රැගන් ස්පෑම් කරන හෝ නැත්තම් ක්‍රියේටිව් ඩ්‍රැගන් ඇටැක් ගහන කෙනෙක් නම් ඔයාට මේ ටූර්නමන්ට් එකේ රූල් බුක් එක දැක්කම ගොඩක් මේපා වෙනවා මොකද ඩ්‍රැගන් ෆැමිලි එකටත් සුපිරිම කැප් එකක් දාලා තියෙන්නේ එක වර්ගකට අරයි යන්න පුළුවන් ඩ්‍රැගන් ෆැමිලි එකෙන් වර්ග දෙකයි ඉතින් ඒත් එක්කම ඔන්න දැන් කණ්ඩායම් දෙකම 3 ස්ටාර් දෙකක් දාලා දෙපැත්තෙන් කරට කර සමසම ඉන්නවා නමුත් පළවෙනි තරගේ වාසිය සහ අපේ බ්‍රැකට් එකේ වාසියෙන් රියල් චැම්පියන් ඉදිරියෙන් ඉන්නවා ඉතින් බලමු මොකද වෙන්නේ කියලා ඉතින් එනවා ඔන්න ඊගා ඇටැක් එකේ මේ පැත්තෙන් ජග් මීට් එල්ල කරන RC නිලයන්ට එරෙහිව මොකද හිතෙන්නේ වට නා මේ ලේඅවුට් එක සම්බන්ධව? අනිවාර්යෙන්ම මේ ඉතින් ලේඅවුට් එක ගැන කිව්වොත් ඉතින් ඩබල් පොයිසන් ටවර් ලේඅවුට් එකක් තමයි ඉතින් කියන්නේ උමි ඒ වගේම ඉතින් ඇන්ටි 3 ස්ටාර් කියලා කියනවා මොකද TH එක ඉතින් අපේ අර බොට කඳයා ලේඅවුට් එක අපි ට්‍රැකියුලර් ඩිවිෂන් එකේ බොට කඳයා ලේඅවුට් කිව්වා ඉතින් බේස් එක මැද්දට කරලා ඉතින් තියෙනවා මේ TH එක ඉතින් උමි මෙයා ගෙනල්ලා තියෙන්නේ වෝල්කී ඇටැක් එකක් ඉතින් මට පේන විදිහට මේ ඩ්‍රැගන් වොරියර්ස් පැත්තේ ඩ්‍රැගන් කියලා නම තිබ්බට ඉතින් ගොඩක් වෙන්නේ වෝල්කී ලවර්ස්ලා වගේ ඉතින් මොකද එයාලගේ ෆස්ට් චිට් එකත් එයාලගේ නෑ වෝල්කී ඇටැක් එකක් ඉතින් මේකත් වෝල්කී ඇටැක් එකක් උමි ඉතින් ඔන්න ඇටැක් එක අනිවාර්යයෙන්ම ඇනාකි වගේ පොට කඳ ලේඅවුට් එකක් තියෙන ඇන්ටයි 2S එකක් ඉතින් ඒත් එක්කම පොයිසන් ටවර් එක දෙපැත්තට තියෙන ලස්සන රෙණි ඉතින් මෙයාගේ මේ ලේඅවුට් එක දිහා බලම වෙනා කී ඩිෆෙන්ස් ටික නිකන් හතර වටේම ස්ප්‍රෙඩ් කරලා තියෙන ඉතින් කලින් ඇටැක් එකේ වගේම සීක් බැලක් එකක් සහ බෝල් කියලා දාලා දෙපැත්තෙන් ෆනල් කරලා මැද්දට මෙයාගේ මේන් නාමික පුෂ් කරන්නයි යන්නේ නමුත් කලින් ලේඅවුට් එක පොඩ්ඩක් බොක්ස් ටයිප් ලේඅවුට් එකක් තිබ්බා ඉතින් මට හිතෙනවා එනා මේ ලේඅවුට් එකේ අර මේන් මේ අද කී ඩිෆෙන්ස් මොනොලිත් එක ඉන්ෆර්නෝ ටවර් එක රිකිසෝ කැනන් එක ඒ වගේ තැනින් තැන තියෙන ඉතින් ඒවත් එක බලමුහම චුට්ටක් අමාරුයි කියලා හිතෙන බලමු අපි ඔන්න වෝනින්ගේ ඇබිලිටි දාගෙන හීලින් ටොම් එකත් එක්ක ඉස්සරහට ගියා ඉතින් ටවුන් හෝල් එක ලස්සන ඩවුන් කරගන්නවා ඉතින් RCවත් මේ පැත්තෙන් ඈලි දාගෙන තියෙනවා බලමු මොකද වෙන්නේ කියලා අනිවාර්යෙන්ම මම ඉතින් ඒත් එක්කම කියන්න ඕනේ ඉතින් RCගේ ඇබිලිටි එකත් ඔන් කරලා දුන්නා ඉතින් මොනෝලිත් එක තාමත් ඉතුරුලා තියෙනවා මම ඉතින් ෆ්‍රීස් එකක් දාගත්තා ජම්ප් ස්පෙල් එකත් එක්ක කින් මොනෝලිත් එකට ගියේ නෑ ඔ මම ඉතින් RCගේ හෙල්ත් එක අඩු වෙලා තියෙන ඉතින් ඔන්න ඒත් එක්කම කින් ආයෙත් බැක් වුණා මොනෝලිත් එකට ඉතින් තාමත් උමි හෙවි ඩිෆෙන්ස් ටික ඔක්කොම ඉතුරුලා තියෙනවා ඉතින් ට්‍රැප්ස් ටික පුල් වෙනවා ඉතින් කවුන්ට් එක්ස්පෝ වලින් වදිනවා ග්‍රවුන්ඩ් ස්කෙල්ටන් පොප් කරනවා ඉතින් අපි බලමු ඉතින් මොකද වෙන්නේ කියලා ඇටැක් එක ඉස්සරහට යද්දි ඉතින් මම හිතන්නේ උමි මේක 3 ස්ටාර් එකක් දාගන්න අමාරුයි මොකද කුයින් විතරයි ඉතුරුලා ඉන්නේ කුයින්ගේ ඇබිලිටි තිබ්බත් මම හිතන්නේ සිංගල් ඉන් බෝන එකක් තියෙනවා ඒතකොට ටෙස්ලා තියෙනවා ආචටව තියෙනවා එයා ඩිෆෙන්ස් ඉතුරුලා තියෙනවා මේක 3-10 එන්න බැරි වෙයි බොහෝ විට එක්ක ටයිම් ෆේල් එකක් නැත්නම් පොබල් ෆේල් එකක් වෙයි මොකද සිම්පල් ඉන්ෆෝන් එකට හවුනොත් තමයි කොයිල ජීවිත කතාව ඉවසන්න අවසන් වෙනවා ඉතින් ඔයාලා ස්වාගේ පවෙන්දර ඉතින් හැනා කිව්වා වගේ ඉතින් එහෙම වෙන්න යන්නේ ඉතින් අනිත් එක නම් මම දැක්ක දෙයක් තමයි මේ ඇටැක් එකේ ඉතින්
කිංගේ ජෑන් ගොල්නට් එක බෑන් කළ නිසා කිංගේ ජෑන් ගොල්නට් එක තිබ්බනම් මොනොලිත් එක ගාව ලස්සනට ක්ලියර් කරගන්න තිබ්බ. නමුත් බාබෙරෙන් පපට් එක තමයි යූස් කරේ. මොකද ඒක බෑන් කළා තියෙන නිසා ඔන්න සිංගල් එකට ක්වීන් අවු වෙලා ක්වීන් ගේ ගියා ජෑන් ටැරෝ එකක්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අන්තිමේදී ඇටැක් වුණේ. අර මුලින්ම ඇටැක් එක පටන් ගන්න කලින්ම මම කිව්වා වගේ හෙවි ඩිෆෙන්ස් ටික චුට්ටක් තැන් තැන් වලට වෙන්නේ විසිරලා තිබ්බ නිසා ඒකෙන් පොඩි අවාසියක් ඇති වුණා. මොකද කලින් ඇටැක් එකේ මේ ස්ට්‍රැටජි එකම යූස් කරේ. ඉතින් කලින් ඇටැක් එකේ බේස් එක පැක් වෙලා තිබ්බ හින්දා ලස්සන නිකන් සුපර් බෝල මේ යූස් කළා වගේ ලස්සනටම මෙයාට ඩවුන් කරගන්න පුළුවන් වුණා. නමුත් මේ ඇටැක් එකේ අනා කිව්ව විදිහටම ඉතින් ඔන්න ප්‍රොපර් ෆේල් එකක් තමයි වෙන්නේ. 94ක 2S එකක් තමයි මේ පැත්තෙන් අරන් එන්නේ නේද. අනිවාර්යයෙන්ම ඉතින් මම හිතන්නේ මේක 3 ස්පෑ එකක් වෙන්න තිබ්බා. ඉතින් ඕගොල්ලෝ දකින්න ඇති වීඩියෝ එකේ ඉතින් එයා ගෙනල්ලා තිබ්බේ ජෑන් ටැරෝ එක හීල පොකට් එක. මම හිතන්නේ යාට ඉක්විප්මන්ට් එක්කම ආරු කරන්න නම් තියා නැත්නම් ඒක වෙන ප්ලෑන් එකක් මොනවා හරි තිබුණා. මම හිතන්නේ එතන ඉන්විසිබල් වයල් එක හරි ආච් පොකට් එක හරි තිබ්බනම් අනිවාර්යෙන් ඇටැක් එක 3 ස්ටාර් වෙනවා. ඉතින් ඔන්න ඔහොම තමයි. ඉතින් ඩ්‍රැගන් වොරියර් පැත්තෙන් ඉතින් 2 ස්ටාර් එකක් අරගෙන ආවා. අපි බලමු අනිවාර්යෙන්ම ඉතින් ඔන්න ඇනා කිව්වා වගේම ඉතින් අර එයාගේ ක්‍රීන්ට් අරන් ඇවිල්ලා තිබ්බ ජයන්ට් ඇරෝ එක මොන විදිහට යූස් කරාදෝ කියලා පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මොකද හිතෙන්නේ අනා දැන් නම් මේ පැත්තේ රියල් චැම්පියන්ස් කණ්ඩායම 3S එකක් දැම්මොත් අනිවාර්යෙන් මේගොල්ලෝ ක්‍රවුන් එක හිමි කර ගන්නවා. මේ පැත්තේ මේගොල්ලන්ට පුළුවන් වේද නා 3S එකක් දාගෙන ඉස්සරහට යන්න? අනිවාර්යෙන්ම මීටින් අපි ඒක බලමු. මොකද දන්නවද එහෙම කියන්නේ රීසන් එක මොකද ඩ්‍රැගන් වොරියර් එක පැත්තෙන් 2 ස්ටයිල් එකක් දාගත්ත එක හයි පර්සන්ටේජ් 2 ස්ටයිල් එකක් තමයි ඉතින් දාගෙන තියෙන්නේ. ඔව් එනවා. ඉතින් මේ පැත්තෙන් ඩ්‍රැගන් වොරියර් එක ඉතින් ඔන්න 2S එකක් තමයි අරන් ආයෙ ඔන්න රියල් චැම්පියන් කණ්ඩායමට වාසි 10ක තත්ත්වයක්. ඉතින් පළවෙනි මැච් එකක් දිනලා තියෙන හින්දා ඉතින් එක 3S එකක් පමණයි අවශ්‍ය රියල් චැම්පියන් පැත්තට. ඉතින් මොකද හිතෙන්නේ එනවා ඉතින් අර කලින් කිව්ව වගේම මෙයාගේ ඇටැක් එක සාර්ථක වුණේ නැහැ. කලින් ස්ට්‍රැටජි එකම යූස් කරන්න ගිහිල්ලා ඉතින් අපි කලින් ඇටැක් එකේ කිව්වා වගේම විසිරුණු ටයිප් එකේ තමයි තිබ්බේ බිල්ඩින් ඔක්කොම ඇන්ටයි 2S වුණාට. ඉතින් මොකද හිතෙන්නේ යන අපේ කට්ටියට කියන්න බලන්න රියල් චැම්පියන්ස් වලට 3S එකක් දාලා මමි ඩිවිෂන් එකේ වගේම ෆීනික්ස් ඩිවිෂන් එකේ චැම්පියන් වෙන්න පුළුවන් නේද? අනිවාර්යෙන්ම මේ අනිවාර්යෙන්. ඉතින් අර ඇටැක් එක කලින් ඇටැක් එක ගැන කතා කරුත් ඉතින් ඔයා කිව්වාගේ කී ඩිෆෙන්ස් ස්ප්‍රෙඩ් වෙලා තිබ්බේ වගේම එයාගේ තව වීක් පොයින්ට් එකක් තමයි එයා ගෙනල්ලා තිබ්බේ ක්වින්ට ජෑන් ටැරෝ එකයි ආච පොප් මේ හීල පොකට් එකයි. ඉතින් මම හිතන්නේ උමි මේ වගේ ස්ට්‍රැටජි එකට ඒ දෙක ඕනේ වෙන්නේ නැහැ. එක්කෝ යා මිස්ටේක් ලියද කියලා නැත්නම් එයා මොකක්ද වෙන ප්ලෑන් එකකට ගෙනල්ලා එයාට අන්තිම මොහොතේ ඉතිරලා තිබ්බේ සිංගල් ඉන්ෆෝන ටව එක විතරයි. ඉතින් ඒක ගන්න බැරි වුණා. ඉතින් ඒකෙන් තමයි ඇටැක් එක 2 ස්ටාර් වුණේ. ඉතින් මම හිතන්නේ උමි මේ 2 ස්ටාර් එක හයි පර්සන්ටේජ් එකක්. ඉතින් සමහර විට 50-50 වෙන්න පුළුවන්. මේක තාංචයක් තියෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. ඉතින් ඩ්‍රැගන් වොරියර්ස්ට කෙසේ දත් ඉතින් අපි බලමු ඉතින් රියල් චැම්පියන් පැත්තෙන් මොන වගේ රෙවෙන්ජ් එකක් ගෙනෙයිද කියලා අන්තිම ඇටැක් එක. ඉතින් මෙයාලා ඒ වගේම කියන්න ඕනේ. ඉතින් මේක 3 ස්ටාර් දැම්මොත් ඉතින් රියල් චැම්පියන්ස් ලා වින් කරනවා මේ ටුර්නමන්ට් එක නේද උමි? අනිවාර්යයෙන්ම. ඉතින් ඇනා කිව්වා වගේම රියල් චැම්පියන්ස්ලා වින් කරනවා මේක 3S එකක් දැම්මොත්. ඉතින් අර කලින් කිව්වා වගේම අපි ජෑන් ගොල්නට් එක විතරයි හීරෝ ඉක්විප්මන්ට් වලින් බෑන් කරලා තියෙන්නේ. ඉතින් මෙයා මොකද ජෑන්ට් ඇරෝ එක අරන් ගියේ ක්වීන්ට්. ඉතින් මෙයාට ෆ්‍රෝසන් එක අරන් යන්න තිබ්බා ක්වීන්ට්. ඉතින් ඒකිනුත් පොඩි වැලියු එකක් ගන්න තිබ්බා. හොනේ ඔන්න මේ පැත්තෙන් ඇනා කියද්දි මාන්සි නිලයන් ඇටැක් කරනවා ලෙවල් 99 බ්‍රිජේස්ට තමයි ඇටැක් කරන්නේ. බලමු ඉතින් මොන වගේ ස්ට්‍රැටජි එකක් දරන් යවලා තියෙන කියලා. ඉතින් අනා මේ පැත්තේ ස්ට්‍රැටජි එක බලපුවාම ඉතින් අපි එලෝ කරලා තියෙන එක රූට් රයිඩ් එකේ නම් හීලර්ස්ලා 3 දෙනා. ඉතින් හීලින් පොපට් එකෙක්වත් හීලර්ස්ලා අරයි යන්න බෑ. එයා ආමි කැම්පෙන් හීලර්ස්ලා අරයි යනවා නම් ඉතින් එයා මේක ලස්සන්ට යූස් කරලා තියෙන හීලර්ස්ලා 3 දෙනෙක් අරන් ඇවිල්ලා තියෙනවා. ඇන්ටයි 2S ලේඅවුට් එකක් තමයි තියෙන්නේ. ඉතින් ආයෙමත් මේ පැත්තෙන් බලමු හේදනා මොකද වෙන්නේ කියලා. අනිවාර්යයෙන්ම ඉතින් මම හිතන්නේ පොයිසන් ටව එකක් ඇන් රේන් ටව එකක් තියෙන සෙටප් එකක් තියෙන ලේඅවුට් එකක් තමයි ඉතින් තියෙන්නේ. ඒ වගේම ග්‍රෑන්ඩ් නෝඩන් වෝක් එකක් එක්ක ඔව් ග්‍රෑන්ඩ් නෝඩන් වෝක් එකක් දාගෙන තියෙනවා මේ 6 o'clock side එක. ඒ වගේම බේබි ඩ්‍රැගන් කෙනෙක් දාලා 3 o'clock side එකෙන් පොඩි පනල් එකක් යනවා. ඉතින් ඉස්සරහට දැන් පනල් එක කෙරීගෙන යනවා. ඉතින් අපි බලමු මෙයා මොකද කරන්න යන්නේ කියලා. ඔව් ෆයර් බෝල් එක ඉතින් ඔමි සුපිරිම ෆයර් බෝල් වැලියුවක් ගත්තා මම හිතන්නේ. ඊගල් එක මොනෝලිත් එක
ඒගල්ල එක මොනොලිත් එක රියුසි කැනන් දෙකම ඩවුන් කරගත්තින් වා දකින්න නැතිවම මං හිතන්නේ රියල් චැම්පියන්ලා ෆයර්බෝල්ලෙන් සුපිරිම වැඩ කැල්ටි දෙකක් දානවා මේ මොකද හිතෙන්නේ වාඩි ඉතින් අනිවාර්යම මම පළවෙනි ඇටැක් එකෙත් කෝ එකම ඩවුන් කරගත්ත වෝඩන් වෝක් එකෙන් ටවුන් හෝල් එකත් අරගෙන ඉතින් මේකෙත් ලස්සන්ටම 6 o'clock එකකින් වෝඩන් වෝක් එක ඩිප්ලෝයි කරගෙන ඉතින් ඉන්විස් දෙකක් තුනක් දාලා මොනොලිත් එක රිකිෂෝ කැනන් දෙක යනවා කිව්වාගේම ඩවුන් කරගත්තා ඊකි වේකුත් දාගෙන ඉතින් ඔන්න දැන් බේබි ඩ්‍රැගන් කෙනෙක්ගෙන් ඉස්සෙල්ලම ෆනල් කරගත්තු පැත්තෙන් ලස්සන සුද්ද කරගෙන ලොග් ලොන්ච් එකත් එක්ක ක්වින් ක්වීන් ඒත් එක්කම එක රූට් රයිඩ් කෙනෙක් හීලස්ලා තුන් දෙනා ඉතින් ඔන්න ලස්සන එනවා ටවුන් හෝල් එක පැත්තට ඉතින් ටවුන් හෝල් එක ගා මුළු කෝ එකම සුද්ද කරගන්න පුළුවන් වෙයි කියලාත් මට හිතෙනවා නේද මොකද තව රොකට් ලූන් 14කුයි ඒත් එක්කම රෝයල් චැම්පියන් වෙන ඔන්න CC එකෙන් එලියට එනවා CC ට්‍රූප් ටික ඉතින් ඒත් එක්කම ෆ්‍රීස් එකක් දා ගන්නවා ටවුන් හෝල් එකට වෝන්ගේ ඇබිලිටි එකත් එලි දාගත්තා ඉතින් ඔන්න රේජ් එකක් දාගත්තා ටවුන් හෝල් එක මේ වැත්තෙන් ඩවුන් කරගත්තා ඔන්න ඉතින් කිංට දාලා තිබ්බේ ඇබිලිටි එක ශීල්ඩ් එක අර කිංගේ අලුතෙන් ආපු ඇබිලිටි එක ඉතින් ඒකෙන් උත් බිල්ඩින් පහ පහක් විතර ඩවුන් කරගත්තා ඉතින් RCO මේ පැත්තෙන් දාගෙන තියෙනවා කොනෙන් ඉතින් මට නම් හිතෙන්නේ නැහැ රොකට් ලූන් තව ඉතුරුලා තියෙනවා 3S එකට යා ගන්න පුළුවන් ඒ කියලා තමයි හිතෙන්නේ නැහැ අනිවාර්යෙන්ම මේ අනිවාර්යයෙන් මම හිතන්නේ 3 ස්ටාර් එකක් තමයි ඉතින් අනිවාර්යෙන්ම මොකද ලොකට් ලූන් හතක් තියෙනවා ආචෝ ඉන්දියා ඇබිලිටි එක තියෙනවා රොයල් චැම්පියන් ඇබිලිටි එක තියෙනවා ඉතින් ෆ්‍රීස් ස්පෙල් එකක් තියෙනවා ඉන්නිච් එකක් තියෙනවා ඉතින් මම හිතන්නේ ඉතින් මෙයා 3 ස්ටාර් එකක් සිග්නල් කර ගන්නවා ඉතින් මම හිතන්නේ ඒ වගේම මම කින්ගයා යූස් කරේ ස්පයිකි බෝල් එක මම හිතන්නේ වල නම් පොඩක් අමතකුණා ස්පයිකි බෝල් එක මම අලුත්ම ඒ කියන්නේ අපේ ටෝර්නමන්ට් එක පටන් ගත්තට පස්සේ ආපු මේ equipment එක ඉතින් අපි ඒක බෑනට් කරුවේ නැහැ ඉතින් players අපි use කරන්න දුන්නේ නැහැ ඉතින් මම හිතන්නේ ආ ඒකනුත් value එක ගත්තොම ඉතින් ඒ විදිහට ඉතින් අපේ 2-2 එකේ champion එකත් ඉතින් real champion ලා ගත්තොම මට මොකද හිතෙන්නේ මේ සම්බන්ධව අනිවාර්යෙන්ම මම නැතින් ලස්සන plan එකක් එයා වෝඩන් වෝක් එකෙන් ඊගල් එක තිබ්බ පැත්ත clear කරගෙන ඒත් එක්කම fire ball එකෙන් monolith එක down කරගෙන රිකිෂෝ කැනන් දෙකත් එක්ක ලස්සනට මෙයා ඉස්සරහට ගියා නිකන් 100 අකුරක් නෙමෙයි එල් අකුරක් හැඩයට වගේ town hall එක වටේට මෙයා ආමි කරංගේ ඉතින් RCව back end එකෙන් දැම්ම ඒත් එක්කම අනිත් පැත්තේ 9 o'clock එක පැත්තෙන් අන්තිමේදී මෙයා රොකට් ලූන් අරන් ඇවිල්ලා තිබ්බා. ඉතින් ඒත් ඒ විදිහට ලස්සන plan එකකට තමයි අරන් ඇවිල්ලා තිබ්බ. ඉතින් ඇනා කිව්වාගේම real champion ලා සුපිරිම වැඩ කැලි දෙකක් දැම්මා fire ball එකෙන්. ඉතින් ඔන්න ඔය විදිහට guys අද දවසේ ඔන්න real champions ලා Phoenix division එකේ champions ලා වෙනවා. ඉතින් ඔන්න ඔහොමයි වුණේ. ඉතින් ලස්සන attack එකක් ගෙනාව එහෙම නේද නා? අනිවාර්යෙන් ඉතින් මේ ඔයගොල්ලෝ කියන්න ඕනේ ඉතින් ඔයගොල්ලෝ දකින්න ඇත්තින් මේ වීඩියෝ එකේදී ඉතින් එයාලා මම හිතන්නේ උමි එයාලගේ ඇටැක් දෙකම කරේ ෆයර් බෝල් එක ඉතින් යූස් කරගෙන තමයි ඉතින් ආ ෆයර් බෝල් එක මම හිතන්නේ හොඳ ප්‍රැක්ටිස් එකක් තියෙන ප්ලේයර්ස්ලා දෙන්නෙක් තමයි ඉතින් රියල් චැම්පියන් ලා කීකින් ඉන්නේ උමි සුපිරිම වැලියු එකක් අත්ත මම හිතන්නේ එයාලා ගෲප් ස්ටේජ් එකේ නම් ෆයර් බෝල් එක තමයි යූස් කරුවේ ඉතින් ඒ වගේම උමි කියන්න ඕන මෙයාලා මාකස් ස්පෝට් එකටත් ගැහුවා ඒ කියන්නේ මම හිතන්නේ නවි ටීම් එකේ මැනේජර්ගේ ටීම් එක ඉතින් ඒගොල්ලොන්ටත් රියල් චැම්පියන්ස් ලා ගහලා තමයි ඉතින් මේ වගේ චැම්පියන්ෂිප් එකකට ඉතින් ආවේ ඉතින් වට මොකද හිතෙන්නේ ඉතින් ඔමි මෙයාලා TA16 5-5 එකේ චැම්පියන් වුණා දැන් TA16 2-2 එකෙත් අපේ චැම්පියන්ස් ලා වෙලා ඉතින් අන්ඩිෆීටඩ් වෙලා තමයි ඉතින් ඇවිල්ලා තියෙන්නේ ඔමි අනිවාර්යෙන්ම ඉතින් එනා කිව්වාගේම ගයිස් ඉතින් ඔන්න ලස්සනම රියල් චැම්පියන්ස් ලා ඩ්‍රැගන් වෝරියර්ස් ලට ගහලා ෆයිනල් එක ජයග්‍රහණය කරා. ඉතින් මොනවා වුණත් ඩ්‍රැගන් වෝරියර්ස් ලා ගැනත් පොඩ්ඩක් කතා කරන්න ඕනේ. මොකද ඒගොල්ලෝ අපේ බ්‍රැකට් එකෙන් ඇවිල්ලා ලෝ බ්‍රැකට් එකට වැටිලා ලෝ බ්‍රැකට් එකේ කණ්ඩායම් ඔක්කොටම ගහලා තමයි ආයෙත් ග්‍රෑන්ඩ් ෆයිනල් එකට ආවේ. ඉතින් රියල් චැම්පියන්ස් ලා අන්ඩිෆීටඩ් විදිහට තමයි අපේ බ්‍රැකට් එකෙන් ආවේ. ඉතින් ලස්සන ටයිම් ටිකක් දැක්කා දෙපැත්තෙම. ඉතින් ලංකාවේ කට්ටිය සෙට් වුණා මේ ටූර්නමන්ට් එක. ඉතින් සෙට් වුණ හැමෝටම ගොඩක්ම ස්තුතියි. ඉතින් ගොඩක්ම කැප්ස් දාලා තිබ්බා. ඉතින් බලන් ඉන්නවා වගේ නෙමෙයි ඉතින් ටයිම් හිට්ස් වලට සහ මේ කැප්ස් වලට 90 ගහනවා කියන්නේ ඉතින් ආයේ සුපිරිම චරිත දෙකක් වෙන්න ඕනේ ටීම් එකේ ඉන්න ඕනේ. ඉතින් ඔන්න ඔය විදිහට මිස්සලා සඳහන් කරා වගේ මමී ඩිවිෂන් එකේ ටවුන් හෝ 16 5 5 එකේ චැම්පියන්ස් ලා වුණේ රියල් චැම්පියන්ස් ලා. ඉතින් ඔන්න අද දවසේ ස්කල් ක්‍රෂර්ස් ලා විසින් අපිට අනුග්‍රහය දක්වෝ මෙම ෆීනික්ස් ඩිවිෂන් එකේ ජයග්‍රහණය කරේ රියල් චැම්පියන්ස් ලා. ඉතින් සුබ පතනවා රියල් චැම්පියන්ස් කණ්ඩායමට. ඒත් එක්කම රනර්ස් අප් ලා වෙනවා ඩ්‍රැගන් වෝරියර්ස් කණ්ඩායම. ඉතින් සතුටේ තවත් ටෝර්නමන්ට් එක මේ විදිහට ලස්සනට ඉවර කරන්න පුළුවන් වුණ එක ගැන ඉතින් පොඩ්ඩක් අපේ ස්පොන්සර්ස් ලා ගැන කිව්වොත් ස්කල් ක්‍රෂර්ස් ලා තමයි සම්පූර්ණයෙන්ම අපිට අනුග්‍රහය දැක්වේ මේ ටෝර්නමන්ට් එක. ඉතින් රුපියල් 20,000ක ප්‍රයිස් පූල් එකක් මේ
මේ වද ඩිවිෂන් එකට තියෙනවා. ඉතින් පළවෙනි කණ්ඩායමට තමයි රුපියල් 20,000 හම්බෙන්නේ. ඉතින් ක්‍රේසි සහ රොනා තමයි ප්‍රධාන වශයෙන් මූලිකත්වය අරගෙන ස්කල් ක්‍රෂර්ස් එකේ ඉන්න හොඳම දන්නම මුළු ලංකාවේම ප්ලේයර්ස්ලා දන්න අනිවාර්යම ප්ලේයර්ස්ලා දෙන්නේ. ඉතින් ඒ දෙන්න තමයි එකතුලා අනුග්‍රහය දැක්වුවේ. ඉතින් ගොඩක් ස්තුතියි හැමෝටම. ඉතින් අනිවාර්යයෙන් ඉතින් මේ වගේම ෆීනික්ස් ඩිවිෂන් සීසන් 2 එකක් අරන් එන්න බලාපොරොත්තු වෙන ඉන්නවා. ඉතින් රැඳිලා ඉන්න කියලා තමයි කියන්න තියෙන්නේ කට්ටියටම. අනිවාර්යයෙන් ඉතින් හાર્ඩ් ටෙස්ට් ලීග් කියොත් ඉතින් ලංකාවේ තියෙන පළවෙනි ඉන්ටර්නැෂනල් කෝල්ටි එකට කරන ටෝර්නමන්ට් එක ඉතින් අනිවාර්යයෙන්ම ඩිස්කෝඩ් එකෙන් ඔක්කොම වැඩ ටික වෙන්නේ මොකද බොට් කෙනෙක් කරා. ඉතින් හැමෝම සෙට් වෙලා ඉන්නේ. ඉතින් අනිවාර්යෙන් ඉස්සරහට තව ලස්සන වැඩ ටිකක් තියෙනවා. ඉතින් මෙච්චර කාල සෙට් වෙලා හිටපු හැමෝටම ගොඩක් ස්තුතියි. ජය වේවා කියලා තමයි කියන්න තියෙන්නේ. එහෙම නේද නා? අනිවාර්යෙන් ඉතින් මම කියන්න ඕන. ඉතින් අපේ සාර්ථක ලිචිවර කරපු තුන්වෙනි ටෝර්නමන්ට් එකේ ඉතින් මම හිතන්නේ අපි ස්ටාෆ් එකක් ඉන්න. ඉතින් ඒ වගේම හොඳ ස්පොන්සර්ස්ලා කට්ටියක් හම්බුණා. ඉතින් මේ ටෝර්නමන්ට් තුනට මේ ඉතින් කලින් ටෝර්නමන්ට් එකේම ස්පොන්සර් කරේ ඩෙවාන්ස් එක. මේකට ස්පොන්සර් කරේ අපේ ස්කල් කෂේකේ ක්‍රේසි තමයි. ඉතින් ක්ලෑන් ලීඩර් රොනා ඉතින් එයා තමයි ෆවුන්ඩ්. ඉතින් මම හිතන්නේ උමි අපිට ඒ ස්පොන්සර් හම්බුන එකයි ඉතින් අපිට ඉන්න හොඳ ස්ටාෆ් එකයි. ඉතින් මම හිතන්නේ ලංකාවේ හොඳ ප්ලේස් ටිකකුත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඉතින් ඒ හින්දා අපිට මේ වැඩේ ලස්සන සාර්ථක වෙයි. තුන්වෙනි ටෝර්නමන්ට් එකත් කිසිම ප්‍රශ්න නැතුව ඉතින් ඉවර කරගන්න හම්බුණා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේකෙන් පස්සේ තව ටෝර්නමන්ට් එකක් පටන් ගන්න. ඉතින් වගේම කියන්න ඕන ඉතින් අපේ ස්ටාෆ් එකේ ඉන්නවා මම, ඒ වගේම ඔමිෂ්ක ඉන්නවා. ඉතින් එයා තමයි සම්පූර්ණ ඩිස්කෝඩ් එක හැන්ඩල් කරන්නේ. ඉතින් අපි මුකුත් අතපත දාන්නේ නැහැ. ඉතින් එයා ගාන ඩිස්කෝඩ් එකේ බැලන්ස් කරලා ඉතින් මට ඔක්කොම විස්තර ටික දෙනවා. ඒ වගේම අපේ ටෝර්නමන්ට් එකේ සල්ලි බාරව ඉන්නෙත් ඉතින් ඔමි තමයි. වගේම danger kick ඉන්නවා. ඉතින් අපේ gfx ඒ කියන්නේ graphic edit කරන photoshop එක ඔක්කොම වැඩ බලන්න ඉතින් එයා. ඒ වගේම අපේ iron sights අදීර බානු පින්නවා. ඉතින් එයා එකතු වෙලා තමයි ඉතින් ඒ ඔමි යන්නේ. එයා එකතු වෙලා තමයි ඉතින් discord එක සම්පූර්ණයෙන් handle කරන්නේ. ඉතින් code එකේ සම්බන්ධ ප්‍රශ්න, bot plug glitch ඒ ඔක්කොම ඉතින් බලන්නේ iron sight තමයි. ඉතින් අනිවාර්යයෙන්ම නා මම පොඩි කැලලක් එකතු කරන්නම් මාත් අපේ staff එක සම්බන්ධව. ඉතින් එනා තමයි අපේ hardiness league එකේ founder. ඒත් එක්කම මේ පැත්තෙන් king ඉන්නවා. ඒ කියන්නේ අපගේ iron sight ඉන්නවා. එයා තමයි සම්පූර්ණයෙන්ම discord server dev කෙනෙක්. ඒත් එකම අපේ YouTube channel ඒත් එකම මුළු social media ඔක්කොම handle කරන්නේ එයා. ඉතින් එයා තමයි සුපිරිම කාර්යභාරයක් කරන්නේ. media පැත්තෙන් සුපිරිම support එකක් දෙනවා. ඒත් එකම අපේ GFX admin විදිහට ඉන්න අපේ danger kick එහෙම නැත්නම් DK රසාංජන ඉතින් සුපිරිම වැඩටයක් කරනවා. ඉතින් ලස්සන GFX ටිකක් කට්ටියට බලා ගන්න පුළුවන්. ඉස්සරහට දින tournament එකත් ඉලවලත් ඉතින් GFX වලට විතරක් ආසායත් team දායි මං හිතන්නේ. ඉස්සරහට අනිවාර්යයෙන්ම මේ GFX ටික දැකලා ඒ තරම් ලස්සනයි සුන්දරයි. ඉතින් ওই විදිහට එනා කිව්වාගේම දුලාන් ඉන්නවා moderator කෙනෙක් දෙරේ පැත්තෙන් අපිට සබ් එක දෙනවා. ඉතින් ওই විදිහට තමයි අපි හතර පහ දෙනාගෙන් වැරටි ටික ලස්සන කෙල්ල යන්නේ. මේ ලොකු මෙච්චර ලොකු ටෝර්නමන්ට් එකක් හතර පහ දෙනෙක් කරන්නේ කොහොමද කියලා ඔයාලා බලනවා. ඉතින් අන්නේ විදිහට තමයි ටීම් වර්ක් එකක් විදිහට වැරටි ටික වෙන්නේ. ඉතින් එහෙනම් ඉතින් ගයිස් පොඩි හැඳින්වීමක් කරේ. ඉතින් පොඩක් බේස්මන්ට් එක සම්බන්ධව ඉතින් රැඳිලා හිටපු සෙට් එකටම ගොඩක් මිස්තුති ආදරේ. ඉතින් ආයෙත් මේ වගේ ටෝර්නමන්ට් එකක් අනිවාර්යෙන් දැන් ඉස්සරහටත් එනවා. ඒත් එක්කම ෆීනික්ස් ඩිවිෂන් එකේ සීසන් 2 එකක් අරන් එන්න අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් රැඳිලා ඉන්න, සෙට් වෙන්න, අලුත් අප්ඩේට්ස් වලට ඔක්කොම සෙට් වෙන්න ජය වේවා කියලා තමයි කියන්න තියෙන්නේ.